මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් කම්කරුවන් වෙනුවෙන් තමන්ගේ යුතුකම සහ වගකීම ඉටුකර නායකයෙක් මං හිතන්නේ තවත් ඉන්නවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එතුමා තුමන්ගේ දේශපාලන ජීවිතයේදී අපිට මතකයි කම්කරු ඇමතිවරයා හැටියට කටයුතු කරා. එදා කම්කරු ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කම්කරු අමාත්‍යවරයා හැටියට කරන්න පුළුවන් යුතුකම වගකීම හරියට ඉටු කරපු නායකයෙක්. එතුමා ඒකට අලුත් දේවල් එකතු කරා. අපිට මතකයි විශේෂයෙන්ම කම්කරු අමාත්‍යංශතුලින් තමයි පළමුවෙන්ම කොරියාවේ විදේශ රැකියා වෙළඳපොළ විවෘත කරලා අද මේ කොරියාවට යන හැම කෙනෙකුටම ඒ ප්‍රධාන දොරටුව විවෘත කරේ එදා කම්කරු ඇමතිවරයාට හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඒ වගේ අලුත් දෙයක් දකින නව නිර්මාණ කරන නායකයෙක්. අද මේ රටේ කවුරු මොන විදියෙන් කිව්වත් කවුරු මොන විදියෙන් විවේචනය කෙරුවත් අධිවේගී මාර්ගයක් අපි දැක්කේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න. නව ගුවන්තොට රුපලක් මේ රටේ ඉදි වුණා නම් ඉදි වුණේ එතුමාට පින් සිද්ධ වෙන්න. තියෙන වරායට තව වරායක් එකතු කරා නම් එතුමාට පින් සිද්ධ වෙන්න. මේ කවුරු බැන්නත් නොරොච්චොලේ විදුලි බලාගාරය තුල මේ විදුලි අර්බුදයට විසඳුමක් හොයලා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ගමේ තිබුණා ඉස්සර අපේ ශබ්දකෝෂයේ කරත්ත පාර කියලා එකක්. ඉස්සර තියෙනවා ගමේ ගුරු පාර කියලා තිබුණා, කරත්ත පාර කියලා තිබුණා, මැටි පාර කියලා තිබුණා. ඒවා ශබ්දකෝෂයෙන් ඉවත් කරලා තියෙන්නේ දැන්. දැන් ගුරු පාර නැහැ, කරත්ත පාර නැහැ, මැටි පාර නැහැ, කැලෑ පාර නැහැ. දැන් තියෙන්නේ කාපට් පාරවල්, ඒ වගේම කොන්ක්‍රීට් පාරවල්, තාර පාරවල්, මේ වගේ හැම ගමකම තියෙන දේවල්. ඒ සංවර්ධනය ඉතාම ශක්තිවන්ත කරන්න පුළුවන් කමක් ලැබුණේ මං හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ විතරක් නෙවෙයි මේ රටේ ඉතිහාසයේ 2009ට පෙර කම්කරු දිනයේ සැමරුවේ කොළඹ, කම්කරු දිනයේ සමරන්නේ කොළඹ, හැමදාම සියලුම පක්ෂ සැමරුවේ කම්කරු දිනයේ රටේ 3/2 විතරයි. රටේ ප්‍රදේශ වලින් භූමියෙන් 3/2 කම්කරුවෝ ඇවිල්ලා කම්කරු දිනයේ සමරනවා. හැබැයි 3/1 එහෙ ඉන්න කම්කරුවන්ට කවදාවත් කම්කරු දිනයේ සමරන්න බෑ. කම්කරු දිනයේ සමරන්න කොළඹට එන්න බෑ. මොකද හේතුව රටේ 3/2 අයිති ශ්‍රී ලංකා ආණ්ඩුවට රටේ 3/1 අයිතිව තිබුණේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ LTTE ආණ්ඩුවට. ඒකේ වෙනම පොලිසියක් තිබුණා. ඒකේ වෙනම උසාවියක් තිබුණා. ඒකේ වෙනම පාලනය රාජ්‍ය පරිපාලනයක් බවට පත් වුණා. වෙනම මුදල් නෝට්ටු තිබුණා. ඒතර එවැනි තවත්වයක් තියෙන තැන කම්කරුවෝ මේ රටේ රටක් කියලා කියන්නේ එක රටක්. එතකොට බෙදුණු රටක් එකට එකතු කළා දෙවුන්දර තුඩුවේ ඉන්න කම්කරුවට පේදුරු තුඩුවේ ඉන්න කම්කරුවා හම්බ වෙන්න පුළුවන් මගපාදල දීපු නායකයා අපේ පක්ෂේ නායකයා. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මේ මැදිනේ සාර්ථකව සැමරුවා. හැබැයි සමහර දේශපාලන පක්ෂ සහ සමහර අරගලකරුව විශ්වාස කරා එදා මැයි මාසේ ඇති කරපු අරගල භූමියෙන් ඇති කළා අපේ මන්ත්‍රීවරයෙක්ව මරලා අපේ සියලු දේශපාලන නායකයන් ගෙවල් ගිනි තියලා විනාශ කරලා රටත් විනාශ කරපු අය හිතුවා ඒ බය කිරීම තුළින් පොහොට්ටුව වට්ටන්න පුළුවන්, පොහොට්ටුව සම්පූර්ණව සමතලා කරන්න පුළුවන් කියලා හිතුවා. එනිසා අපි කියනවා එහෙම ලේසියෙන් පොහොට්ටුව වට්ටන්න බෑ.